COVID-19 වෛරසය අසාධිත පස්වන මරණය වාර්තා වුණේ වැලිකන්ද මූලික රෝහලෙන්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පැවසුවේ එලෙස මියගිය පුද්ගලයා ඉතාලියේ සිට දිවයිනට පැමිණිය අයෙකු බවයි. හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි ඔහු පසුගියදා දිවයිනට පැමිණීමෙන් පසු නිරෝධායනයට යොමු කර ඇත්තේ පොළොන්නරුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයටයි. ඒ අතරතුර කාලයේ COVID-19 වෛරසයේ රෝගලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහු වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය මාර්තු 23 වනදායි. මාර්තු 26 වනදා එම පුද්ගලයාගේ රෝගී තත්ත්වයේ උත්සන්න වීම හේතුවෙන් දැඩි සත්කාර එකකටද ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගොස් ඇත්තේ. විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පැවසුවේ මොහු වෙනත් කිසිදු රෝගී තත්ත්වයකින් පසු අයෙකු නොවන අතර නියුමෝනියා තත්ත්වයේ උත්සන්න වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි. මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දිමුලාගල අරලගන්විල විජයබාපුර අදාහනාගාරයේදී සිදු කෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසිවලට අනුවයි. මේ වන විට මෙරටින් COVID-19 වෛරසය අසාධිත වූවන් 166 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊයේ මියගිය පුද්ගලයාද ඇතුළුව COVID-19 ආසාදනෙන් මියගිය ගණන 5 දෙනෙක්. තවත් 27 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 136 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ තවත් සැක සහිත රෝගීන් 273 දෙනෙකු මෙරට රෝහල් 29 වෛද්‍යවරුන්ගේ අධීක්ෂණ යටතේ පසුවන බවයි. මේ අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 38ක්. පුත්තලමෙන් 26 දෙනෙක්, කළුතරින් 25 දෙනෙක් සහ ගම්පහෙන් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊට අමතරව යාපනයෙන් ආසාදිතින් 7 දෙනෙකු, මහනුවරෙන් 4 දෙනෙකු, රත්නපුරෙන් 3 දෙනෙකු බැගින් වාර්තා වුණා. ගාල්ල, කෑගල්ල, මඩකලපුව, බදුල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් 1 රෝගියෙකු බැගින් වාර්තා වූ අතර සෞඛ්‍ය අංශ සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවලින් හමු වූ ආසාදිතින් සංඛ්‍යාව 35ක් බවයි.